ඒ මණිබද්ධ සූත්‍රයේ තථාගතයන් වහන්සේ හමුවීමට පැමිණි ඒ දෙවි කෙනෙක් තථාගතයන් වහන්සේට ප්‍රකාශ කර සිටිනවා, මේ සිහිය හරි උතුම් දෙයක් නේද? ඒ සිහිය පවත්වන එක හරිම වැදගත් නේද? සිහිය ශ්‍රේෂ්ඨයි නේද කියලා. තථාගතයන් වහන්සේ ඒ දෙවි කෙනාට දේශනා කර සිටිනවා, ඔව් සිහිය පවත්වන එක බොහොම වැදගත් දෙයක්. ඒ සිහිය මනාව භාවිතා කරන එක බොහොම වැදගත් දෙයක්. ඒ සිහිය ගොඩක් ශ්‍රේෂ්ඨ දෙයක් කියලා. ඒ වගේම තථාගතයන් වහන්සේ පෙන්වනවා, ඒ සිහිය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ වෛරය ප්‍රහාණය කිරීම සඳහා. දිවාරෑ විහිසි විහිංසා සිතුවිල්ලෙන් සිත වළක්වන්නට කටයුතු කරන්නට අවශ්‍ය වෙනවා කියලා. ඒක බොහොම සියුම් කාරණාවක්. ඒ ආකාරයට විහිංසා සිතුවිල්ලෙන් තමන්ට වෙන්වෙන්නට සිහිය පවත්වන්න පුළුවන් නම් තමයි මෙත්තාව වැඩෙන්නේ කියලා තථාගතයන් වහන්සේ පෙන්නනවා. ඉතින් මේ විහිංසා සිතුවිලි අපි පවත්වන ආකාරය බොහොම විවිධාකාරයයි. ඉතින් අපිට සිහියෙන් සිතුවිල්ල පවත්වන්නත් පුළුවන්. ඒක නිසා තථාගතයන් වහන්සේ මෙතනදී පෙන්නන්නේ අපි සිහියේ සිට ඒ සම්මා දිට්ඨියෙන් යුතුව ඒ සම්මා දිට්ඨියෙන් යුතුව සම්මා සතිය, මේ සතර සතිපට්ඨානේ, ඒ සිහිය සම්මා සතිය පැවැත්වීම, ඒ සම්මා වායාමයත් සමගින් සිදු කිරීම වැදගත් වෙනවා කියන කාරණා. ඒ සම්මා වායාමයේ විරිය පැවැත්වීම, ඒ කියන්නේ මේ වචී සංස්කාර සඳහා ඒ විතක්ක විචාරයන්, ඒ මුසාවාද, පරුසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාපයන්, මේ ආකාරයෙන් මේ විතක්ක විචාරයන් මේ විහිංසාව පැත්තට, හිංසාකාරී ආකාරයට මතුවෙනවද, ද්වේෂයේ මූලික වෙලා මතුවෙනවද කියන කාරණාව සියුම්ව දිවාරෑ වෙහෙසි බොහොම ඉහළ සිහියක් පවත්වමින් ඒ වැඩීම ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි, ඉතාමත්ම වැදගත්, මේ නිවන් ගමන සඳහා ඉතාම වැදගත් වෙනවා කියන තථාගතයන් වහන්සේ ඒ මණිබද්ධ දෙවියන්ට දේශනා කර සිටිනවා. ඒ ආකාරයට අපි මේ මොහොතේ මේ ඊර්ෂ්‍යා මච්චරිය මක්කේ පලාසේ වෙත ගෙන යන්නා වූ මේ ඒ ක්‍රෝධේ, ඒ ද්වේෂ සිතුවිලි ඇතිවෙන්නා වූ ඒ විතක් විචාරයන් ඇතිවන ආකාරය, ඒ මුසාවාද, පරුසාවාච, පිස්සුනාවාච, සම්ප්‍රප්ලාපයන්ට මුල්වන්නා වූ ඒ ලෝභ දෝෂ මෝහ අකුසල මූලයන් හරහා මේ විතක් විචාර, මේ විහිංසා විතක්කයන් ඇතිවන ආකාරය හොඳින් විමසමින් අවිහිංසා විතක්කයේ වෙත ඒ සම්මා සංකප්පයේ සියුම් කොටස වෙත ඒ සිහිය පිහිටවමින් ඒ සිහිය ඒ ලෝකෝත්තර සිහිය පවත්වීමට අපි උත්සාහ කරමු, දියුණු කරමු. ඒ ලෝකෝත්තර සිහිය, ඒ ලෝකෝත්තර සිහිය අරහා අපි ඒ ලෝකෝත්තර සිහියේ සිට මේ විපල්ලාසයන් සිදුවෙමින් මේ දුක් දේවල් සැප ලෙස ගන්න ගොස් නේද අපිට මේ ද්වේෂය ඇතිවන්නේ කියන කාරණා හොඳින් විමසමින්, එසේ කාමාශ්‍රව වලට මේ හේතු වන්නව මේ දුක් දේවල් සැප ලෙස ගන්නව මේහි ආදීනවේ දැක ඒ ඡන්දයෙන් අගති ගමනක් ගොස් මහා මේ දුක් හඳක් කුරුම කර ගන්නව එහි ආදීනව හොඳින් මේ මොහොතේ විමසමින් මේ ආදීනව නොදැන කායිකවත් මානසිකවත් මහත් වූ දුකකට පත් වී සිටින්නව ඒ සියලු සියලු සත්වයෝ කායිකවත් මානසිකවත් නිදුක් වේවා, නිරෝගී වේවා. ඒ ආකාරයට මේ විතක්ක විචාරයන්, ඒ හිංසාකාරී විතක්ක විචාරයන් සංසිඳීමෙන් ඇතිවන්නා වූ නිවනේ ආනිසංසය තමන් මේ මොහොතේ අත්දකිමින් අනේ ආනිසංසය මේ සියලු සියලු සත්වයන්ටත් ලැබේවා. මේ සියලු සියලු සත්වයන්ටත් මේ හිංසාකාරී විතක්කයන් සංසිඳීමෙන් උනේ සුවය ලැබේවා. ඒ වෛර ක්‍රෝධ සිතිල් පහ වේවා. ඒ මෙත්තාව වැඩේවා. ඒ අයගේ සිත් සුවපත් බවට, සැනසිල්ට පත්වේවා. සැපවත් සිත් ඇත්තෝ බවට පත්වේවා. සියලු බිය පහවේවා. ඒ මුසාකාරී ඒ විඤ්ඥානයෙන් දක්වන්නාව මේ ඒ මුසාවන් වලට හසු නොවේවා. සත්‍යය ආර් සත්‍යය මතම සිත පිහිටාවා, සිහිය පිහිටාවා. නිවන් සුවෙන් සුවපත්වෙත්වා යන මෙත් පැතුම රාම සුළුම් හොත පතුරුම්.